එදා විදිරිබල කප්පාදුව පෑ පහයි. අද ඒක පෑ තුනකට අඩු කරලා තිබෙනවා. අද පොහොර තිබෙනවා. මහකන්නෙට ඌමනා පොහොර තමයි දැන් අපි ලබා ගන්නට ක්‍රියා කරගෙන යන්නේ. අපි කැමති මහකන්නේදී අපි ආපහු ආහාරවලින් ස්වයංපෝෂිත වෙනවා. අද ගෑස් අකණ්ඩව ලබා දෙන්න පුළුවන්. ඩීසල් ඒ වගේම අකණ්ඩව අපි ලබා දෙනවා. පෙට්‍රල් ගැන මෙතෙක් ප්‍රශ්නයක් තිබුණා. ජූලි 21 වෙනිදා ඉඳන් පෙට්‍රල් ලබා දෙන්න අපිට පුළුවන්. ගොවින අය දැන් අහෝසි කරලා තියෙන්නේ. පාසල් විවුර්ත කරලා තියෙනවා. IMF සමග සාකච්ඡා ආරම්භ කරා. මිත්‍ර රටවල් එක්ක කතා කරගෙන යනවා. ආහාර සුරක්ෂිත වැඩසටහන ක්‍රියාත්මක කරගෙන යනවා. තව එක ප්‍රශ්නයක් තමයි අපි හැම එක්කරන් තියෙන පාස්කු ඉරිදා බෝම්බ පිළිබඳ. ඒ වැඩ කටයුතු එකක්වත් අවසන් නොවීම ගැන. මගේ කැපවීම නම් ඇත්ත වශයෙන්ම මේ ප්‍රශ්නේ විසඳලා දාන්න. හැමදාම අපි මේ ප්‍රශ්නේ ඇදගෙන යන්න උවමනා නැහැ. මේ කොමිසමේ වාර්තාවලට අමතරව තවත් වාර්තා තියෙනවා. I think we must ensure that this is brought to an end and there should be a full-scale impartial review of the material that's available. If everyone is willing, I would like to get the help of the United Kingdom and their police authorities. It's the responsibility of the government to ensure that this matter is finalized without any further delay. ඒ වගේම 19 වෙනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්නට කියලා ඒ කෙටුම්පත් සකස් කරන්නට කියලා මම දැනුම් දීලා තියෙනවා. මේ රටේ දේශපාලන ප්‍රශ්නයක් හැටියට තියෙන්නේ විශේෂයෙන්ම විධායක ජනාධිපතිකම ගැන. 19 වෙනි සංශෝධනයෙන් පසුව මේවා ගැන සාකච්ඡා කරන්න අපිට අවස්ථාව ලැබෙනවා. අද නීතිය කැඩීමේ ව්‍යාපාරයක් තියෙනවා. අපිට තියෙන්නේ ඒකට විරුද්ධව නීතිය හා සාමය ආරක්ෂා කරන්න. ෆැසිස් ක්‍රමවේදයෙන් රටක නීතිය හා සාමය නැති කරන්න ඉඩ දෙන්නේ නැහැ. සාමකාමී අරගලකරුවන්ට මේ ක්‍රමවේදයේ වෙනස ගැන සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න අවස්ථාව ලැබලා දෙන්න තියෙනවා. මේ සාමකාමී අරගලකරුවන් පමණක් නෙමෙයි, එයින් පිට මේ රට වෙනසක් වුමනා කියන අයටත් අපි ඒ වගේම සහයෝගය ලබා දෙන්න තියෙනවා. අපි එක එක්කෙනාට විරුද්ධ වෙලා රට විනාශ කරනවද, නැත්නම් අපේ පක්ෂ සාමූහිකව රට වෙනුවෙන් වැඩ කටයුතු කරලා ගොඩ ගන්නවද කියන එක තමයි වැදගත්ම දේශපාලන ප්‍රශ්නේ අද අපිට තියෙන්නේ. මේ රට ගොඩ ගන්න පුළුවන්. අවුරුදු ගණන් වුමනා නැහැ. අපි මේ අවුරුද්දෙන් පස්සේ එන අවුරුද්දේ මීට වඩා හොඳ තත්ත්වයක් ඉන්නවා. ඒ වගේම මම බලන්නේ ඊළඟ අවුරුදු දෙක තුළදී අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩ ගන්න. ඒකයි මගේ අදිෂ්ඨානය. ඒකයි සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇතිකරන්න මම කැප වෙලා ඉන්නේ.